අඩුම වශයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියක් සහිත ආලේපනයක් පාවිච්චි කරන්න. එතෙන්දී ඒගොල්ලන් නීතියෙන්ම බැඳී සිටිනවා මේකේ බැරලොහ නැති බව ඔප්පු කරන්න. එහෙම නැත්තුව මේ හර්බල් කියලා කිව්ව පලියට, ආයුර්වේද කියලා කිව්ව පලියට පිළිගන්න එපා. එක සතියක උදේ සායනේ ඉඳලා එදා දවසේ පැය 24 තුල මම බලපු රෝගීන් දල වශයෙන් සායනේ 40කට වඩා අපි බැලුවා. ඒ ඔක්කොම රෝගීන් 8කකින් විතර 6 දෙනෙක් හිටියා සුදු වෙන ක්‍රීම් නිසා ඇති වුණ ගැටලු තියෙන. ඒ කියන්නේ මම එදා දවස තුල බලපු රෝගීන්ගේ 10%. මේවා දීර්ඝ කාලීන නෙමෙයි කෙටි කාලීන, වැඩි හරියක් තියුනේ ස්ට්‍රෙච් මාක්ස්. ඒ වගේම අපි දැන් සමහර දේවල් දකිනවා අපි දන්නේම නැහැ ඇයි මේක වෙන්නේ කියලා. උදාහරණයක් විදිහට අත්ල කළු වෙන එක. අත්ල පතුල් කළු වෙනවා. ඒ හැම දෙනාගම තියෙන පොදු සාධකයේ සුදු වෙන ක්‍රීම් පාවිච්චි කිරීම. ඊළඟට නියපොතු දුඹුරු පාටක් තැඹිලි පාටක් වෙනවා. මේවා මේ බහුගේ මාස කීපය තුළ අපි ඉස්සර දැක්කට වඩා අධික වශයෙන් දකිනවා. එන්න එන්න මේවායි කෙටි කාලීන අතුරු ආබාධ වැඩි. දීර්ඝ කාලීන වෙන්න කලින් මේ කෙටි කාලීන ඒවා ටික අපිට වෙනවා. ඒ ගැනත් අපි හිතන්න ඕන. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education 2015ට කලින් අපේ රටේ ඖෂධ නියාමනයේදී සුවඳ විලවුන් රූපලාවන්‍ය සහ ඖෂධ කියන සියලු කාණ්ඩ නියාමනයක් සිද්ධ වුණා. හැබැයි 2015දී නව ඖෂධ නියාමන අධිකාරී පනතත් එක්ක මේ සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය නියාමනය ගිලිහි යනවා. ඒකට තියෙන නීත්‍යානුකූලභාවය අහෝසි වෙනවා. ඒ නිසා අද වෙන විට රූපලාවන්‍ය ද්‍රව්‍යයක්, ඇඟ සුදු කරන ද්‍රාවණයක්, ද්‍රව්‍යයක් එන්නතක් හරහා පිළිකා රෝගයක් වැළඳෙනවද, චර්ම රෝගී තත්ත්වයක් වැළඳෙනවද, ආසාදි තත්ත්වයක් වැළඳෙනවද, වකුගඩු රෝගී තත්ත්වයක් වැළඳෙනවද, නැත්නම් පරිවෘත්ති ක්‍රියාශ්‍රිත ගැටලු මතුවෙනවද කියන එක නියාමනයක් කරන්න බැරි වෙලා තිබෙනවා. දැන් මේ රටේ මිනිස්සුන්ට සාධාරණයක් කරන්න නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට වගකීමක් තිබෙනවා. මේ සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය නියාමන කටයුතු ඉතා ඉක්මනින් කඩිනමින් නීතියක් බවට පනතක් බවට පත් කරන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.